අපි මේ බලු පොරයට විරුද්ධව තමයි අද ඒ පැත්තේ ඉන්න කට්ටියත් අද ඒකට විරුද්ධව නැගී හිටිමින් ඉන්න. එතන තමයි මේ නව පෙරමුණ නව රජය බිහිවෙන්නේ යනුව. ඔවුනුත් කැමති නෑ මේ වගේ තත්ත්වයකට. ඒකට විරුද්ධව විශාල විරෝධයක් දැන් ඇතුළෙන් ගොඩනැගිලා තියෙනවා මේ ක්‍රමවේදයට විරුද්ධව. මෙවැනි පුද්ගලයෝ එක එකව කොටාගෙන මොනවා හරි කැබිනට් මණ්ඩලයක් හරි නියෝජ්‍ය අමාත්‍යකමක් දීලා එක එක වාඩි කරනවා. එහෙම පුළුවන් ද රටක් පාලනය කරන්න? රටක් පාලනය කරන කැබිනට් මණ්ඩලයක් ඒ විදිහටපත් කරද හැකිද? එක එක්කෙනාට දෙන වරදාන වලින් ඒගොල්ලන්ට එක එක ඉල්ලගෙන කට්ටිය ඉල්ලන විෂය එක එක්කෙනාට දීලා. ඉතින් ඒකට විරුද්ධව තමයි අද නැගී හිටීමක් වෙන්නේ. මෙන්න මේ ජරා දේශපාලනයට විරුද්ධව තමයි ඒගොල්ලෝ එන්නේ. මතක තියාගන්න ආණ්ඩුව විශාල අර්බුදයක. අද අපි කතානායකතුමත් එක්ක දීර්ඝව කතා කරා. කතානායකවතුමාට දැනුම් දීලා තියෙන ඔක්කොම තානාපතිවරු. ඊයේ ජනාධිපතිවරයාව හම්බුණු තානාපති යුරෝපීය සංගමයේ ඇමරිකාව ඇතුළු ප්‍රබල රාජ්‍යන්වල සියලුම තානාපතිවරු දැනුම් දීලා තියෙනවා. අපි මේ නව අග්‍රාමාත්‍යවරයා පිළිගන්නේ නැහැ. ඔය නංකලා තියෙන අග්‍රාමාත්‍යවරයා පිළිගන්නේ නැහැ. ඒ වගේම අලුතෙන් පත් කරපු කැබිනට් මණ්ඩලය පිළිගන්නේත් නැහැ. එපමණක් නෙවෙයි මේ විදිහට ව්‍යවස්ථා විරෝධීවම මේ ශ්‍රී ලංකාවේ රජ මේ තමුන්නාසලා ක්‍රියා කරොත් එහෙම GSP සහනේ අපි ඉවත් කරගන්නවා. ඒ විතරක් නෙවෙයි ඉදිරියට සම්බාධක පැනවීමටත් අපි කරන්න සිදුවේ. එතකොට මොකද්ද මේ රටට යන தত্ত্বය? මේ රට අර මේ වෙන් වූ රටක් බවට පත් වෙනවා. මුළු ලෝකෙම කෙලිසීමට ලක් වුණා. අද බලන්න අද අගමැති කෙනෙක් පත් කළ තියෙනවා. එක රටකින් සුභාසිංචනයක් කැවිලා තියෙනවාද? කැබිනට් මණ්ඩලයක් පත් කළ තියෙනවා. එක රටක් පිළි අරගෙන තියෙනවාද? නැහැ. ඉතින් අද මේ தத்துவයට මේ රට ඇද දමලා තියෙනවා. මේ බලු පොරේ ඉඳලා. දැන් ඒකට එරෙහිව මෙතනින්ම නැගී හිටිනවා. අද එක එක්කෙනාව ගෙනිලා සල්ලි දීලා මේව කළා වරදාන දීලා ගන්න දේශපාලනේ. මේ කරගත්ත වැරදි හරහා ගන්න හදනවාද? ජනාධිපතිවරයා හිටපු ජනාධිපතිවරයා. ඉතින් මේකට එරෙහිවත් නැගී හිටිනවා. මේක තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා සිකුරාදා වෙනකොට ඇමති පාර්ලිමේන්තුව කැඳවනවා. ඒ පාර්ලිමේන්තුවේ තමුන්නාසල බලාගත්ත හැකි සිදුවෙන්නේ කුමක්ද කියලා. හොඳට S2 අරගෙන බලාගෙන ඉන්න. එතෙන්දී සත්‍ය ජයග්‍රහණය කරනවා එදාට විශාල වැඩිතන් සංඛ්‍යාවකින්.